අර්බුදයට අපි ගෙනාපු ප්‍රතිපත්තියම තමයි අපි අර්බුදයෙන් ගොඩගන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂවරු සමග එක්කහුවෙලා මේ ගෙනියමින් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලන ව්‍යාපාරය විකල්පයක් කියමින් ඒ වැඩපිළිවෙලටම අනුගත වෙලා ඉන්නේ. අනිත් පැත්තේ ජාතික ජනබලවේගය වැල්පාලමේ ඉතුරු භාගය යනවයි කියනවා. සර්ව ජනබලය නව දේශපාලන සම්දානයේ ප්‍රතිපත්තිමය එකඟතාවට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදුුණේ කොළඹදී. ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංචික පෙරමුණ වෙනුවෙන් DVD තිලකසිරි, පිවිතුරු හෙළවරුමේ වෙනුවෙන් උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ජී වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් නව දේශපාලන සම්දානයේ සඳහා වන එකඟතාවට අත්සන් තැබුවා. මීට අමතරව ස්වාධීන මන්ත්‍රී සංසදයේ ලෙස මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීවරයා ඊට අත්සන් කළ අතර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අත්සන් කළේ මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙසයි. එක්ව නංවන රටක් සතුටු පිරුණු දයක් යන තේමාවෙන් කරුණු 10ක සම්මුතියකට මෙහිදී අත්සන් තැබුවා. පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් සමග හිටපු අගමිනිසුරු සරත්ෙන් සිල්වා, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිටසක් මේ අවස්ථාවට සහභාගී වුණා. අර්බුදයට අපි ගෙනාපු ප්‍රතිපත්තියම තමයි අපි අර්බුදයෙන් ගොඩගන්නේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජපක්ෂවරු සමග එක්කහුවෙලා මේ ගෙනියමින් ඉන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලන ව්‍යාපාරය විකල්පයක් කියමින් ඒ වැඩපිළිවෙලටම අනුගත වෙලා ඉන්නේ. අනිත් පැත්තේ ජාතික ජනබලවේගය වැල්පාලමේ ඉතුරු භාගය යනවයි කියනවා. අනිත් පැත්තේ ඔවුන් කියනවා ජාතික සම්පත් විකුණා දැමීම වඩා විනිවිදභාවයකින් කරන්නට ඕන, ටෙන්ඩර් කැඳවලා කරන්න ඕන වගේ කතා ප්‍රකාශ කරමින් වැනි කියමන් කියමින් මතවාදී වියවුලක ඉන්න බව පේනවා. අන්න ඒක නිසා තමයි අපි කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා කල්පනා කරලා අපි මේ අද අපි මේ එකතු වන දේශපාලන ව්‍යාපාර බලවේග අපි විසඳුමක් ඉදිරිපත් කරනවා. මේ මව්බිමේ ස්වජාතික උරුමයන් ඉදිරියට ගෙන යාම සඳහා අලුත් දේශපාලන පළගැස්මක අවශ්‍යතාව තදින්ම දැනෙන මොහොතක්. මේ මව්බිමේ සුජාත පුත්‍රයන් හැටියට මේ මව්බිම පාවා දෙන්න අපි සූදානම්ද? මේ මව්බිම රැක ගැනීමට ඊට එරෙහි සකල විද කුමන්ත්‍රණ පරාජය කිරීමට ඔබ පෙරමුණගත යුතු මොහොතයි. මව්බිමේ හෙට දිනේ සුපිෂ්‍යත කිරීමටයි මේ සර්වජන ඵලය වශයෙන් අපි ඔබ හමුවට එන්නේ. අපි අද දසවැදෑරුන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජාතියේ ඉදිරියේ තැබුවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වෙලා මාසයක් ඇතුළත අපේ උපාය මාර්ගික වැඩසටහන රටේ ජනතාව ඉදිරියේ තබනවා. අපි ලෑස්තියේ වැඩසටහන පිළිබඳ ජනතාව සමග සංවාද කරන්නේ. අපිට වැරදුනා, හැබැයි අඳුරට සාප කරමින් හිටියා ඇති. අපි දැන් පහන් දැල්වන්න පටන් ගමු. අපි විවේචන කරමින් හිටියා ඇති. විසඳුම් ගැන සංවාදය අද අපින් අදින් ආරම්භ කරමු. අද මේ ඉන්න නායකයෝ දිහා කල්පනා කරලා බලන්න. අඩුම ගානේ අවුරුදු 20ක් උන් තමන්ගේ කඳවුර වෙනස් කරන්නේ නැතුව එක දිගට ජාතික කඳවුර වෙනුවෙන් පෙනී සිටිය මිනිස්සු, අනිත් අය ගැන අද ජාතික වේශයෙන් සිටින විජාතික මුහුණු පැලඳ සිටින අය ගැන කල්පනා කරලා බලන්න. සික්සැක් ක්‍රමයට එහෙට මෙහෙට ගියා අයියෝ. දක්ෂිණාංශික ලිබරල්වාදී අද ඉන්න ප්‍රධාන නියෝජිතයා රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඒ දක්ෂිණාංශික ලිබරල්වාදී ගේන ප්‍රතිසන්දහනය සඳහා පනතක් මේ රටේ ආරක්ෂක හමුදාවන්ට දඬුවම් කරන්න. වාමාංශික ලිබරල්වාදය ඒ ගැන වචනයක්වත් නොකිය අහක බලාගෙන ඉන්නවා. දක්ෂිණාංශික ලිබරල්වාදය කියනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා, ඒකේ වර්තමාන ලංකාවේ ඉන්න පියා කියනවා 13 පූර්ණ වශයෙන් බලගන්නවා කියලා. වාමාංශික ලිබරල්වාදී මහාචාර්ය හරිනි මන්ත්‍රීතුමිය කියනවා අපි ඒකට අයිලන් පත්‍රේ වළවුණා, අපි ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. අද මේ පටන් අරගත්තේ අන්නේ දේශපාලන පිපාසාව සංසිඳවන සර්වජන බලය බලගන්වන ඒ ඓතිහාසික පියවරයි අද මේ අපි පටන් ගත්තේ. මම දැනට පාර්ලිමේන්තුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 193 දෙනෙක් හම්බ වෙලා තියෙනවා. මං එයින් 53 දෙනෙක් එක්ක සමීපව සාකච්ඡා කළා. එයිනුත් අපි අපේ මිත්‍ර චන්න ජයසුමන සඳහන් කළ පරිදි තවත් මිතුරන් බොහොමයක් අපි එක්ක එකතු වෙයි. නමුත් විවිධ හේතුන් නිසා ඔවුන් අද එකතු වෙන්න අද මෙතන නොහිටියත් ඔවුන් සියලු දෙනාගේම ප්‍රකට වුණු එක කාරණයක් මේ රටේ ජනතාව දැනගන්නට ඕන. ඔබගේ මළගෙදරට ආපු ඔබගේ
විවාහ උත්සවයට ආපු ඔබේ ගමේ ඔබ දැකපු ඒ දේශපාලනඥයා කොළඹදී නැහැ. ඒ දේශපාලනඥයා ඔබ නියෝජනය කරන දේශපාලනඥෙක් නෙමෙයි. ඔබේ ගමේ දුටු මිනිහා අද පාර්ලිමේන්තුවේදී ඇවිල්ලා ඊටාම පටු වරප්‍රසාද වෙනුවෙන් ඊටාම පටු වරප්‍රසාද වෙනුවෙන් මේ ජාතිය පාවා දෙන පනත් වලට අත උස්සනවා. මේ ජාතිය පාවා දෙන විකිනීම් වලට එකඟ වෙනවා. අපිට හරි කණගාටුයි. 69 ලක්ෂයක් ජනතාව විශ්වාස කරා 3-2 බලය දෙනකොට ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුවේ තුල පිරිසක් ඇති වෙයි කියලා. අද අපි ඉතාම ලැජ්ජාසහගත තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ නිසාම ලංකාවේ මිනිස්සු, අහිංසක මිනිස්සු මේ දේශපාලනේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපේ මේ මව්බිම මූණ දෙමින් තිබෙන ඉතාම තීරණාත්මක මොහොතේදී අපිට අපේ රට නැති වෙන්නට යන මේ තීරණාත්මක මොහොතේදී ඔබ සියලු දෙනා සියලු වාද ભેද වලින් තොරව අපි එකතු වෙන්නට ඕන. මේ අතර දිලිත් ජයවිර මහතා ඇතුළු පාර්ශ්ව අතර එකඟතාවකට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයත් අද පස්වරුවේ නව එකඟතාවක් එළිදැක්වුවා. එනම් කර තිබුණේ ජාතියට එක් න්‍යායපත්‍රයක් ලෙසයි. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි සමග ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණනන්ද තිරණගම, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ශාමේන්ද්‍ර වික්‍රමාරච්චි සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නුවන් බැල්ලන්තුඩා වෙන මහතුරුන් මෙහිදී එකඟතා ලියවිල්ලකට අත්සන් කළා. සමහර දේශපාලඥ විශේෂඥ බැසිල්ලා වගේ අය ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ මේ ගොඩනගපු ජනබලයක් එහෙමත් නැත්නම් ඒගොල්ලෝ ගොඩනගපු යම් ආකාරයක පෙරමුණක් හැටියට. ඇත්තටම නෑ. මොකද හේතුව ඒ වෙලාවේ ජනතාව මේ පෙළගැහෙන්නේ ජාතික අරමුණක් වෙනුවෙන්. එතකොට මේ ජාතික අරමුණ වෙනුවෙන් පෙළගැහිච්ච ඒ 69 ලක්ෂය ඊටත් වඩා වැඩි වෙලා අද එළියේ බලාගෙන ඉන්නවා මේ රටේ මේ ඉන්නේ පිළිබඳව. මේ ජාතික මතවාදය ඇතුලේ ඒ හරහා ගොඩනගිච්ච මිනිස්සු පෙරමුණ අරගෙන ගොඩනගපු ආණ්ඩුවක් මේක. එතකොට ඒ ආණ්ඩුව බලයටපත් වෙලා ඒකේ යම් ආකාරයක විකෘති බලහුවමාරුවකින් අද මේ පවතින තත්ත්වයට ඇවිල්ලා ඒ හරහා සමස්තේ විකුණා දමන, සමස්තේ පාවා දෙන ඉන්දියානු ප්‍රාන්තීකරණයට යටත් වෙච්ච ඒ ගමනක් යනකොට ඒ සඳහා විරුද්ධ වෙන්න බැරි නම් ඒ ජනමතය ඇතුලේ පාර්ලිමේන්තුවට ගිය ඒ නායකයෝ ඔවුන් පිළිබඳව ජනතාව ඉදිරි මැතිවරණවලදී ඔවුන් දේශපාලනයෙන් අතුගා දැමීම සඳහා කටයුතු කරන්න ඕනේ. අවස්ථා දෙකකදීම රාජපක්ෂ ආණ්ඩු බිඳවැට්ටුවේ ඇතුළේම සිදු වූ කුමන්ත්‍රණවලින් නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ අනුරාධපුර තලාවේදී මේ ගැන කළ පැහැදිලි කිරීම මේ. අපි දැක්කා අපි හදපු ආණ්ඩු වට්ටන් එදා ඉඳන් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩනගපු ආණ්ඩුව 2015 වැට්ටුවෙත් අපේ ආණ්ඩුව ඇතුළෙන්ම ගොඩනැගිච්ච කුමන්ත්‍රණයක ජාත්‍යන්තර බලවේග ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරලන්න කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට යහපාල ආණ්ඩුව ගොඩනැගුණා. එදා මහින්ද මහත්තයා මේ රට ආසියාවේ වේගෙන්ම සංවර්ධන රට බවට පරිවර්තනය කෙරුවා. යහපාල ආණ්ඩුව 6%කට වැඩි තිබිච්ච ආර්ථික වර්ධනයක් තිබිච්ච රට ගෝතාභය රාජපක්ෂ මැතිතුමා බාර ගන්නකොට 2%කට අඩුවෙන් 2.5%ට අඩු සංවර්ධනයකට වට්ටල බාර දුන්නා. සාර්ථකව මේ වැඩපිළිවෙල යනකොට නැවත වතාවක් ආණ්ඩුව ඇතුලෙන් සහ පිටතින් සහ රටේ එළියෙන් ඒ ආණ්ඩුව වත්තන්න අක්‍රමන්තනයක් ක්‍රියාත්මක වුණා. තෙල් තියෙද්දී තව දින කිහිපයකි තෙල් තියෙන්නේ කියලා අපේම අය කියන්න පටන් ගත්තා. අවසානයේ තෙල් පෝලිමක් හැදුණා. විදුලිය කප්පාදු කරන්න සිද්ධ වුණා. ජනතාව අතර ભેද ඇති කර චන්ද්‍ර ජයග්‍රහණය කළ යුගය අවසන් කළ යුතු බව විපක්ෂ නායකවරයා ඊයේ ගොමරන් කඩවලදී ප්‍රකාශ කළා. සිංහල පමණයි කියලා සිංහල ඡන්ද එකතු වෙනවා. දමිළ පමණයි කියලා ඡන්ද එකතු වෙනවා. රජේ පාසල් 10,006 දරුවෝ 41 ලක්ෂය අනාථ වෙනවා. මම ආදාවේ සිංහල පමණයි දමිළ පමණයි භාෂාව ජාතිය ආගම පක්ෂය කුලය පන්තිය කේන්ද්‍ර කරගෙන ඡන්දමලු පුරව ගන්න නේද මම ආදාවේ තිත්ත ඇත්ත කතා කරා විශේෂයෙන්ම යාන්ගුය කේන්ද්‍ර කරගෙන පානීය ජලය ලබා දෙන්නට ජයිකා ව්‍යාපෘතියක් නිර්මාණය කළා තිබෙනවා නමුත් ඒක ඇනහිටලා තිබෙනවා දැන් මේ කාලේ බොහෝ විදේශ ව්‍යාපෘති ඇනහිටිනවා මේ මොකද ඇමතිවරු ගිහිල්ලා ඉස්සල්ලා ඉල්ලනවා කොමිස් මුදල සන්තෝෂම පගාව අල්ලස ඉල්ලන අපි දැක්කා එක්තරා ජපන් ආයතනයක් රට අතහැරලම ගියා මොකද්ද චෝදනාව ඇමතිවරෙක් ඉල්ලලු පගාව පගා දෙන රටක ඒගොල්ලෝ වැඩ කරන්න සූදානම් නැහැ මම ඔබට කියන්න කැමති දූෂණය වංචාව හොරකම
තුරන් කරපු රටක්, දූෂිතින් හොරුන් නීතිය හමුවට ගෙන එන රටක්, රට විනාශ කරපු බංකොලොත් කරපු පුද්ගලයින් රටින් හොරා කාපු සම්පත් දීපල රටට නැවතත් වරක් ලබා ගන්න යුගය අපි අනිවාර්යෙන්ම බිහි කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලන්සා බැසිල් සාකච්ඡාවක් සිදුවනවාද? පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඒ ගැන ප්‍රශ්න කළා. ගිරි සතියේදී බැසිල් රාජපක්ෂ මහත්මයා සහ නිමල් ලන්සා මහත්මයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? නැහැ, නිමල් ලන්සා කියන්නේ අපේ පක්ෂයේ හිටපු අදටත් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව යටතේ ඡන්දේ ඉල්ලලා පත් වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග අපි දන්නවා දේශපාලන ඔබ්බට ගිය හිතවත්කමක් ලිමන්සන් සමහත්මයාගේ හැමදාම තියෙනවා. ඉතින් අපි ඒක සම්බන්ධයෙන් ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් නිමල්ලන් මැතිතුමාටත් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් කිසිදු බාධකයක් අවහිරයක් නැහැ. ඉතින් ඔවුන් සාකච්ඡා කරයි. ඒක සම්බන්ධයෙන් අපේ කිසිම විශේෂ කාරණයක් විශේෂිතත්වයක් නැහැ. දැන් පක්ෂයක් විදියට ඉදිරියට යන බව ප්‍රකාශ කරනවා. හැබැයි ජනාධිපති අපේක්ෂකයෙක් නැහෙනි. ඊළඟ මැතිවරණයේ අවස්ථාවේදී මේ රටට සුදුසුම අපේක්ෂකය අපි ඉදිරිපත් කරනවා. ඒ දැන් ඒ ඉන්න අපේක්ෂකයෝ කිහිප දෙනා අතරේ අර්බුදයක්ද තියෙන්නේ කොහොම? ඒ කියන්නේ ලොකු තරඟයක්ද, සටනක්ද? නෑ, අර්බුදයක්වත් නෑ, සටනකුත් නෑ. උන් සියලු දෙනා පක්ෂය සමග ඉතාම එකඟතාවයෙන් කටයුතු කරනවා. ඉතින් අපි අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය තීන්දුව කරාම රට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ අපේ පක්ෂේ ප්‍රතිපත්ති මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් අපේක්ෂකයව අපි ඉදිරිපත් කරනවා. ඉන් ඉදිරියට මේ රටට සුදුසුම නායකයා තමයි අපි ඉදිරිපත්. ඒක පක්ෂයක් හැටියට අපි වගකීමෙන් කියනවා. ඒ කියන්නේ මේ රනිල් මහත්තයාට එහෙම එකක් නැද්ද? නෑ, මං එහෙම දෙයක් කිව්වේ නැහැ. මං කිව්වේ අපි ඒ සඳහා හොඳම කෙනා පත් කරගන්න. රනිල් මහත්තයා හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? රනිල් මහත්තයාත් හොඳ ඇති, තවත් අයත් හොඳ ඇති. අපි පක්ෂය හැටියට අපි හොඳම කෙනාව ඉදිරිපත්. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතියන්තයේ යාපනය කිල්නොච්චි මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්ක හතරේම සංචාරය කළා. එහිදී විවිධ අවස්ථාවලට ජනාධිපතිවරයා සහභාගී වූ අතර ඉලංගේ තමිල් අරසු පක්ෂය EPDP, ප්ලොට් ටෙලෝ, තමිල් මක්කල් තේසිය කුට්ටනි ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වරින් වර මේ අවස්ථාවලට එක්ුණා. මෙම අවස්ථාවලට සහභාගී නොවු එකම පක්ෂයේ වූයේ ගජේන්ද්‍ර කුමාර් පොණ්ඩම්බල මන්ත්‍රීවරයාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණයි. ඊයේ පසර්වේ ජනාධිපතිවරයා සිය උතුරු පළාත් සංචාරය අවසන් කළේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උරුමය ඉඩම් ඔප්පුහත් සියක් ජනතාවට ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම්, තිලීපන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතින් ඇතුළු සක් මේ අවස්ථාවට එක්ව සිටියා. පරම්පරාව දෙකක් හිටපු ඉඩම තමුන්නාන්සේට ඕනේ විකුණන්න නෙමෙයිනේ. ඒක දිනු කළා පසුව දරුවෙක්ට බාර දෙන්න. ඒ විශ්වාසයේ උඩ මේ අයිතිය දෙනවා. මෙතන තියෙන ඉඩම් බොහෝ දුරට තියෙන්නේ කෘෂිකර්මයට යොදවන ඉඩම්. ඉතින් කෘෂිකර්මයේ ගිහින් දිනු කරන්න. කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ ඊළඟ අවුරුදු 3 අපි ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගමට ගේනවා. ස්මාර්ට් ඇග්‍රිකල්චර් නවීන තාක්ෂණයේ පදනම් කරගත්ත කෘෂිකර්මයේ ඒ කැමැති අයට ඒකෙන් ප්‍රයෝජනය අරගෙන නිෂ්පාදනය වැඩි කරලා ආදායම් වැඩි කර ගන්න පුළුවන්. මේක ඇත්ත වශයෙන්ම කෘෂිකර්මයේ නවීකරණයේ ආරම්භය. උන්මිලේ නාංගල් எதிர்காலங்களில் கூறியது போல මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා අපි ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින් මේළඟ අවුරුද්දේදී මීටත් වඩා සංවර්ධන වැඩපිළිවෙලක් සිදු කිරීමට, ඒ වගේම ඉඩම් අයිතිය වගේ ගැටලු විසඳීමට, ඔහුට ජනාධිපති වීමට අවශ්‍ය අවස්ථාව සලසා දීමට අපි කටයුතු කළ යුතුයි. උතුරේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම පිළිබඳව අප ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම ඔවුන්ට හිමිවන විශාල සහනයක්. ලක්ෂ 20ක ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම සිදු වුණොත් වන්නේ ඉඩම් නොමැති කිසිවෙකු ඉතිරිවන්නේ නැහැ. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලටද ජනාධිපතිතුමා විසඳුම් ලබා දෙනවතයි අපි විශ්වාස කරනවා. මේ අතර ජනාධිපතිවරයා ඊයේ වවුනියාව දිස්ත්‍රික් මහරුවාලේ නව හෘද රෝග හා වකුගඩ රෝග ඒකකයක් ජනතා අයිතියට පත් කළා. ජහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයා උතුරේ කළ සංචාරයට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් එස් සුමන්තිරන් මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ දෙමළ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව ජුනි 9 වනදා යළි සාකච්ඡා කරන බවයි. දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව කටයුතු කරන සිවිල් සංවිධාන සහ පුවත්පත් කතුරුවරුන් පිරිසක් මා සමග සාකච්ඡා කළ යුතු බවට ඉල්ලීමක් කළා. මම ඔවුන් සමග දින කිහිපයකට පෙර සාකච්ඡා කළා. ජූනි 9 වෙනිදා ඉරිදා තවත් දීර්ඝ සාකච්ඡාවක් පවත්වන්න අපි තීරණය කළා. එහිදී අපිට මේ පිළිබඳව සුහදශීලීව අදහස් හෝමාරු කරගන්න පුළුවන් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට ගරු කරමින් මේ පිළිබඳව කොහොමද සාකච්ඡා කරන්න පුළුවන් කියන දේ අපිට පෙන්වන්න පුළුවන්. මම මාධ්‍ය හමුවකදී එකක් කියනවා. ඊට පස්සේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්මයා හෙට තවත් සාකච්ඡාවක් පවත්වලා වෙන දෙයක් කියනවා. එහෙම නැතුව අපි හැමෝම එකම වේදිකාවක ඉඳලා අදහස් හෝමාරු කරගැනීම වැදගත් කියලායි මම හිතන්නේ. මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද නැත්නම් ජනමත විචාරණයක්ද? මහාචාර්ය ජීඑල් පීරිස් මන්ත්‍රීවරයා මේ ගැන අද කළ විග්‍රහය මේ. රජයට ඕන නම් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා ඊට පස්සේ ඔක්ටෝබර් 18ට පෙර ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්. හැබැයි යම් කිසි දෙයක් තියෙනවා ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පාලනය කරන්න බැරි දෙයක්. ඒක තමයි මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වන දිනවකවා. ඒක අපේ රටේ ඉහළම නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩු ප්‍රවස්ථාව හා අදාළ නීතිවලින් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා කොයි දිනවලද ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ කියලා. ඒක අනිවාර්යයි, නිශ්චිතයි. ඒ සම්බන්ධයෙන් කිසිම නම්‍යශීලී භාවයක් හෝ අභිමතයක් ජනාධිපතිවරයාට නැහැ, පාර්ලිමේන්තුවට නැහැ. අනිවාර්යෙන් මේ දිනවකවාන තුළ මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ කියන්නේ සෙප්ටෙම්බර් 17යි ඔක්ටෝබර් 17යි අතර. දැන් හරි පුදුම කතිකාවක් ඇති වෙලා තියෙනවා මේ පහුගිය දවස් 3-4 ඇතුළත. යෝජනාවක් කෙරිලා තියෙනවා යම් යම් තැන්වලින් ජනමත විචාරණයක් පවත්වලා ඒ හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය තව අවුරුදු 5ක් දීර්ඝ කරමුයි කියලා. එසේ කිරීමට කිසිම විධිවිධානයක් අපේ නීතිය තුළ නැහැ.